හරි මෙතන මේ පොඩි පරිපතයක් තියෙනවා සමග ප්‍රතිරෝධය හොයන්න තමයි මේකේ තියෙන්නේ රයිට් මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම පාද 6ක් තියෙනවා රයිට් මේක මෙහෙම තියෙනවා මේක 1983 අදාළ ප්‍රශ්නයක් 83ට අදාළ ප්‍රශ්නයක් අපි පුළුවන් හැම ප්‍රශ්නයක්ම කරගෙන යමු ඔබට අවශ්‍ය ප්‍රශ්න ටික මම සියල්ල දාලා තියෙනවා රයිට් මෙන්න මේ විදිහට රයිට් ඔය විදිහට ප්‍රශ්නක් තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා මේ ආකාරයට සැකස්මක් ඒ වගේම මෙන්න මෙතනින් තියෙනවා මේ ආකාරයේ සැකස්මක් රයිට් මෙතනින් තියෙනවා අග්‍ර දෙකක් හරි ඔන්නමනේ තියෙන්නේ මේක P මේක Q හරි සෑම ප්‍රතිරෝධයක්ම සමානයි P Q අතර සමග ප්‍රතිරෝධය දැන් සමග ප්‍රතිරෝධය හොයන ගණන් හදන්න ගියහම මම විවිධ ක්‍රම ඔබට කියලා දුන්නා හරි දැන් ඔබට කිව්ව විදිහට ඔබට මතක නම් ශ්‍රේණිගත අවස්ථා තියෙනවද කියලා බලන්න. සමාන්තරගත අවස්ථා තියෙනවද කියලා බලන්න. නේ? ශ්‍රේණිගත අවස්ථා තියෙනවද කියලා බලන්න. සමාන්තරගත අවස්ථා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ ප්‍රතිරෝධයක් ඉවත් කරන්න පුළුවන් විශේෂයෙන් ෂෝට් වෙච්ච ඒවා තියෙනවද? නේ? දැන් මට මේවා බැලුවම ටග් ගාලා පේනවා. මෙන්න මෙහෙම දෙයක්. දැන් එකපාරට ළමයට මේක හිතෙන්නේ නැහැ. ඔබට මතකද? අපි කියනවා ප්‍රතිරෝධ දෙකක් වෙනුවට ප්‍රතිරෝධ දෙකක් එකතු කළා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට R කියන ප්‍රතිරෝධයකුයි අපි ගමු මෙහෙම R කියන ප්‍රතිරෝධයයි R කියන ප්‍රතිරෝධය එකතු කරලා ඉවර වෙලා මේක අපි 2R කියලා දාන්න. 2R කියලා දාන්න. ඊට පස්සේ අපිට ලියන්න බැයිද? 2R කියන එක නේද දෙකට කඩලා RR කියලා ලියන්න බැයිද? පුළුවන් නේද? ආ 2R කියන එක නේද දෙකට කඩලා RR කියලා ලියත හැකියි. ඕනනම් R බෙදීම දෙකේ දෙන්නේක් තියෙනවා R බෙදීම දෙකේ දෙන්නේක් ශ්‍රේණිගත වුණාම R. හැබැයි R කියලා දෙකට බෙදන්නත් පුළුවන්. මම මොකද එහෙම කිව්වේ මේ ගාලේ විශේෂ කාරණාවක් කියලා තියෙන මේ P සහ Q ස්පර්ශක එක් පැත්තක P මධ්‍ය ලක්ෂය. ඉතින් මේ මේ ප්‍රතිරෝධී මැදින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් මේ ප්‍රතිරෝධී මැදින් සම්බන්ධ කරා කියන්නේ මේක ප්‍රතිරෝධය R නම් මැදින් සම්බන්ධ කරා මේ ප්‍රතිරෝධී දෙකට බෙදන්න පුළුවන්. එහෙනම් මට මෙන්න මේ ප්‍රතිරෝධ දෙක මෙන්න මෙහෙම වෙන් කරන්න පුළුවන්. හරි මේ විදිහට වෙන් කරන්න පුළුවන්. මොන දෙයකටද මෙතන ස්පර්ශ කරනවා? ඉතින් මේක R බෙදීම දෙකයි මේක R බෙදීම දෙකයි. ඒ වගේම තමයි මේක R බෙදීම දෙකයි මේකත් R බෙදීම දෙකයි. මේ විදිහට වෙන් කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් එතන ඔබට වෙන් කරාම පේනවද සමමිතික ස්වභාවයක් මේකේ තියෙනවා. මෙන්න මේ අක්ෂය වටා බැලුවහම පස්සේ සමමිතික ස්වභාවයක්. හරි. සමමිතික ස්වභාවයක් තියෙනවා. එතන සමමිතික ස්වභාවයක් තියෙනවා ඔබ දන්නවා යම් විභවান্তරයක් සැපුවහම දැන් අපේ කෝස් එක ඔක්කොම බලලා තියෙන නිසා යම් විභවান্তරයක් සැපුවහම මෙන්න මේ ලක්ෂයේ මේ ලක්ෂය. එහෙනම් මෙන්න මේ දෙපැත්තට යම් කිසි වෝල්ටේජ් එකක් සැපෙවුවහම පස්සේ මෙන්න මේ ලක්ෂයේ විභව සමානයි. මෙන්න මේ ලක්ෂයේ විභව සමානයි. මේ ලක්ෂයේ විභව සමානයි. එහෙනම් මේක මේ පැත්තට නමන්න පුළුවන්. හරි. නමුවහම පස්සේ කොහොමද? එතකොට ඔබ ඊළඟ සටහන මම මේක මකමින් අඳිනවා. ඔබ තනිව අඳින්න ඕනේ. රයිට්? එතකොට තනිව අඳින්න වෙනවා. හරි. මේක මේ පැත්තට එනවා. තම මේ ටික අයින් කරනවා ඔන්න මේක මේ පැත්තට ආවම මෙයත් එක්ක මෙතනද මේක සෙට් වෙනවා හරි මෙයා මෙතනට එනවා එතන මේ කොටස අයින් වෙලා මේක මෙතනට එනවා ආ හරි ඊට පස්සේ මෙයා මෙතනට එනවා මම මේ කෝෂය වගේ එක අයින් කරන එක අදාළ නැති නිසා මම පැහැදිලි කිරීමක් කරන්න ගත්තේ මේක මෙතනට එනවා හරි ඊපස්සේ මේක මෙතනට එනවා මේකත් අයින් වෙනවා රයිට් ඊපස්සේ මේක මෙතනට එනවා හරි මේක මෙතනට එනවා හරි ඊපස්සේ මේක කොහෙන්ද දෙන්නේ මේක මේ අතර නැමිලා මෙතනට එනවා දැන් ඔන විදිහට උනනේ කරගන්න පුළුවන් හරි ඔන විදිහට ආවා දැන් ඔබ දෙවෙනි සටහනක් ඉදිරියේ මේක අඳින්න ඕනේ අතනම කරන්න බෑ මම මේ මකමින් කරන්නේ රයිට් හරි ඔන දෙවෙනි සටහනක් ඉදිරියේ මේක අඳක දැන් කලබල වෙන්න එපා දැන් මේකෙන් ආයෙ ප්‍රතිනිර්මාණය කරන්න ඊට පස්සේ ටික පදින් බලන්න P කියන එක තියෙනවා මම මේ වගේ තැනකින් අදිනවා P කියන එක තියෙනවා හරි ඔබට පේනවද P කියන එක නා තියෙනවා එතනින් මේ R බෙදීම දෙකයි R බෙදීම දෙකයි සමාන්තරගතයි එතකොට එහෙනම් R බෙදීම හතරක් වෙනවා R බෙදීම හතරක් ඊට පස්සේ එතනින් පටන් ගන්න පොඩක් පරිස්සම් වෙන්න එතනින් පටන් ගන්න මේ බලන්න මේ දෙක එකතු කරාම R R R බෙදීම දෙකයි මේ දෙක කරාම R R R බෙදීම දෙකයි ඒ කියන්නේ මෙන්න මේ විදිහට දෙකක් සෙට් වෙනවා මේක R බෙදීම දෙකයි මේක R බෙදීම දෙකයි ආයි ඒක වෙනුවෙන් තනින් තව දෙන්නෙක් පටන් ගන්නවා එනේ මේ විදිහට R බෙදීම දෙකයි R බෙදීම දෙකයි මේ විදිහට ඊපස්සේ ඒක ඉවර වෙන්නේ ආපහු පාරක් R බෙදීම හතරක් ඔන්න බලන්න කතාව
මොන කතාව. දැන් ඔකට උන්නේ කරගන්න පුළුවන්. බලන්න කොච්චර ලේසිද කියලා. හරි. හැබැයි හරි පොයින්ට් එක දකින්න ඕනේ. නැත්තම් බෑ. දැන් එතකොට මෙතන r බෙදීම දෙකයි. මේ r බෙදීම දෙකයි r බෙදීම දෙකයි ශ්‍රේණිගතයි. එතන එනවා r. මෙතන r බෙදීම දෙකයි r බෙදීම දෙකයි ශ්‍රේණිගතයි. එතන එනවා r. මේ r උයි මේ r උයි ආපහු පාරක් එනවා r බෙදීම දෙකයි. ඒ r බෙදීම දෙකයි මේ r බෙදීම හතරයි r බෙදීම හතරයි. r බෙදීම හතරයි r බෙදීම හතරයි ශ්‍රේණිගත වුනහම r ඒ r එක මෙතනින් ආපහු r එකතු කරගන්න පස්සේ r මෙතනින් r බෙදීම හතරයි මේ r බෙදීම හතරයි ශ්‍රේණිගත වුනහම r බෙදීම දෙකයි. මෙතනින් r බෙදීම ආපහු දෙක එකට එකතු කරාම r බෙදීම දෙකයි මේකේ ප්‍රතිරෝධය කවුරු කියලා ගන්න පුළුවන්ද? r කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර එහෙනම් පිළිතුරු අංකයේ විදිහට ඔබට ගන්න පුළුවන් වෙන්නේ දෙවෙනි පිළිතුර. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔන්න සමග ප්‍රතිරෝධ හොයන වර්ගයේ ගැටලුවක්. දැන් කාලය සම්බන්ධ ගැටලුවක් නේ අපේ වෙබ්සයිට් එකේ මේක බලන්න ගියාව තියෙනවා. හරි. එතකොට ඔබට ඉවසීමෙන් බලමින් හදමින් යන්න පුළුවන්. මම ඔබට යෝජනා කරනවා විනාඩි කීපයක් අරගෙන ලස්සන්ට අඩුපාඩුවක් තියෙන මේක හදාගෙන සම්පර කීපයක් අරගෙන අපි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේදී ඊළඟ ප්‍රශ්නේ බලමු. රයිට්.